आईबॉन सील मदराट कैमरा ऑन करन आईबॉन अरे संबंध हरी एनालमाई और लमाई डामा में मीट खालीं दावस देखा किया नुआ आगे नुगो मीट खालीं अभी दावस देखा किया नुआ तो आधारुते इन संबंधों ने लमाई टिके तेरे किन्नो ए लमाई के पाहुगी दावस देखे वीडियो का भी वरना इतना आधे लमाई तुम्हें नहीं दावस दे आधे तुम्हें नहीं दावस है මුල් දවස් දෙකට සහභාගී වෙන්න බැරි වුණ ළමයිට ඒ දවස් දෙකේ වීඩියෝ එකේ වන්නම් ඒක බල්ල ඉගෙන ගන්න පුළුවන් ඒක බල්ල ඉගෙන ගන්න අමාරු වෙන්නේ නැහැ වගේ ඒ වීඩියෝ එක බල්ල ඉගෙන ගන්න මේ ඔයාලට හැමදාම ළමයි හැමදාම ගන්න පන්ති වීඩියෝ එකක් ඔයාලට දානවා දැන් අද පන්තියේ වීඩියෝ එක දානවා ඔයාලට මේ නොදන්නා ඉන්න හින්ද කියන්නේ ඔතේ අලුතෙන් සම්බන්ධ වෙන ළමයිට කියන්නේ හැමදාම පන්දී ළමයි වීඩියෝ එකක් දානවා උගන්න දැන් අද උගන්න ටිකෙත් වීඩියෝ එක දානවා ඒතරෝ වල මොනව හරි හේතුවක් ඉඳා සිග්නල් ඇත් වෙලා හරි අහස කරවල හරි බැටරි බෑන හරි ඩේටා විලර හරි මොනව හරි හේතුවක් ඉඳා පන්දීන් ටික වෙලාවකට හරි සම්පූර්ණයෙන් හරි අයින් වෙන්න උනොත් ඔයාලට ළමයි මේ වීඩියෝ එක නැවත බලලා ඒ ටික ඉගෙන ගන්න පුළුවන් ඒක ඔයාලට දෙන අපි දෙන පහසුකමක් ඊට පස්සේ ළමයි පාඩම තේරුනේ නැත්තම් වීඩියෝ එක බලන්න තේරෙන්නේ නැත්නම් නෑ සාමාන්‍ය මම තේරෙන්න උගන්වනවා संख्यालामारे मेन मे मेतन अंदर अटी अंदर
මෙන්න මේ වගේ වගුවක් තුනම ළමයි මේ තේලිය x මේක f ඕම වගුවක් දුන්නා xf මොනවද කියලා තේරෙයි ළමයි ඔයාලා වීඩියෝ එක බලන්න අලුතෙන් සම්බන්ධ වෙන ළමයි ඉඳපු ළමයි දන්නවනේ මොනවද කියලා හරි මෙන්න මේ වගේ ළමයි වගුවක් දුන්නා. මෙන්න මේ වගේ වගුවක් දීලා ඒකේ අපි හොයන්නේ කොහොමද මධ්‍යන්‍යය. මෙන්න මේ වගේ වගුවක් දීලා මධ්‍යන්‍යය හොයන්න ගියා. හරි. එතකොට ඔයාලට මං ගියා මධ්‍යන්‍යය හොයන්න මං ක්‍රම දෙකක් ඉගැන්නුවා. දැන් මේ වගේ වගුවක් දුන්නට පස්සේ මේවට අපි කියන ළමයි සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක්. නැත්නම් මේවට කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක්. මම මේ වගේ එදා දුන්න හොඳේ ඔයාලට දුන්නනේ දැන් අද යටිම ලිව්ව ළමයි මෙතන මධ්‍යන්‍ය හොයන්න ඉඩ තියෙන ඕන හින්දා හරි එතන මෙන්න මේ වගේ වගුවක් දීලා ළමයි ඔයාලගේ මධ්‍යන්‍ය ඇහුවොත් මෙන්න මේ විදිහට මධ්‍යන්‍ය හොයන්න පුළුවන් මේ අතර ගහ ගන්නෝ තීර තුනක් එක තීරුව ළමයි x ඊළඟ තීරුව f මෙන්න මේ අතර තීර තුනේ වගුවක් ගහ ගන්නවා මධ්‍යන්‍ය හොයන්න ගියොත් මේ අතර තීර තුනේ වගුවක් ගහනවා x පෙළිය පුරවන්න මෙන්න මේ දෙකින් 10 12 14 16 18 20 10 12 14 16 18 20 අන්න එහෙම ළමයි x පෙළිය පිරෙව්වා දැන් මේ වගේ වගුවක් දීලා මධ්‍යන්‍ය හොයන්න ගියොත් මේ අතර ගහ ගන්න ළමයි තීර තුනේ වගුවා ඊට පස්සේ f පෙළිය f පෙළිය මේ තියෙන ළමයි 6යි 9යි 10යි 7යි 5යි 3යි 6යි 9යි 10යි 7යි 5යි 3යි හරි මේ තීර දෙක ළමයි මේ පැත්තට හරවල ගහ ගන්න ඊට පස්සේ ළමයි අපිට හොයන්න ඕනේ මේකේ මධ්‍යන්‍යනේ මධ්‍යන්‍යය හොයන්න ළමයි මේකට අලුතෙන් තීරුවක් එකතු කරගන්න ඕ ඒ තීරුවට අපි කියනවා ළමයි fx තීරුව අලුතෙන් අපි තීරුවක් හදාගන්න ඕ ඒකට කියන්නේ fx තීරුව එතකොට ළමයි fx තීරුව හදන්නේ මෙහෙමයි බලන්න මේ fx තීරුව හදන්න ළමයි මේ දෙක අතර තියෙන ගුණකිරීමක්නේ මේ දෙක අතර තියෙන ගුණකිරීමක්. ඒතර මේ fx තීරුව කාට හරි හදන්න ඕන නම් මේ f වලගේයි x වලගේයි ගුණ කරන්න ඕන. x තීරුවයි f තීරුවයි ගුණ කළා මෙන්න මෙතන දාන්න ඕන.
ඒ ගුණ කරලා තමයි ළමයි fx තීරුව හදාන්නේ මේ 10 ඒව 6 60යි 10 ඒව 6ක් ළමයි 60යි මෙතන බලන්න 12 ඒව 9ක් 108යි 12 ඒව 9 ළමයි 108යි ඊට පස්සේ 14 ඒව 10ක් 140යි 10 ඒව 7ක් 114යි සර 112යි එනසේ 18 ඒව 5ක් 90යි 20 ඒව 3ක් 60යි මෙන්න මෙහෙම ළමයි මේ x තීරුවයි x තීරුවයි ගුණ කළා තමයි fx තීරුව හදන්නේ මේව ඉගෙන ගන්න ළමයි විභාගයට මේව දෙන්න පුළුවන් ඔයාට කොහොමවත් මම මේ පාඩමේ ලකුණු 10 අනිවාර්යෙන්ම අරන් දෙනවා ඔයාලා මේ පාඩමට සියලු දෙනා ඉන්න ඕනේ අනිවාර්යෙන්ම ලකුණු 10 අරන් දෙනවා සාමාන්‍ය පෙළ බය වෙන්න එපා මේකට විතරක් නෙවෙයි අනිත් ඒවාටත් එහෙම සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් ඉදිරියු ගන්නවා හරි ඊට පස්සේ ළමයි අපි මේ තීරුවේ දැන් මේ තීරුව එකතු කරලා දාන්න ඕනේ මෙතන මේව එකතු කරලා දාගමු මේ තීරු දෙකම එකතු කරලා දාන්න ඕන අපි අන්තිම හැදුවේ ළමයි fx තීරුව විතරයි නේ ඒක හදන්න ඉතින් මේක ගුණ කරලා 10 වරක් අය 60යි 12 වෙනම 108යි 14 10 140යි එහෙම වැඩි කරලා හොයා ගන්න ඊට පස්සේ ළමයි මේ අගයන් ටික එකතු කරන්න ඕන බලමු 8යි 2යි 10යි 10න් බිංදුව එකක් ඉදිරි 6යි 4යි 10යි 10 එකයි 11යි 11යි 9යි 20යි 20යි 6යි 26යි 26යි ඉතින් එකයි 27යි දෙකක් ඉදිරි 27න් දෙකක් ඉදිරි 1යි 2යි 3යි ඉතින් දෙකත් එක්ක ළමයි 5ක් වෙනවා තර මේ ටික එකතු ආව 570ක් ආවා ඊට පස්සේ ළමයි දැක 570යි මෙන්න මේ තීරුවත් එකතු කරන්න ඕන 9යි 6යි 15යි 15යි 10යි 25යි 25යි 7යි 32යි 32යි 5යි 37යි 37යි 3යි 40යි ඔන්න අර දැන් ළමයි වගුව සම්පූර්ණයි වගුව සම්පූර්ණ කරලා ඉවරයි. දැන් අපිට හොයන්න කිව්ව ළමයි මධ්‍යන්නේ නේ. මේක මධ්‍යන්නේ තමයි හොයන්න කිව්වේ. ඊට පස්සේ ළමයි මධ්‍යන්නේ හොයන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේක සූත්‍රෙ මේ. මධ්‍යන්නේ හොයන සූත්‍රයක් තියෙන ළමයි. මධ්‍යන්නේ සමානයි. මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. සිග්මා fx බෙදීම මෙදීම සිග්මා f කියලා සූත්‍රයක් තියෙනවා මධ්‍යන්නේ සමානයි සිග්මා fx මෙදීම සිග්මා f කියලා සූත්‍රයක් තියෙනවා මෙන්න මේ සූත්‍රය බාධා කරලා දැන් මධ්‍යන්නේ හොයන්න පුළුවන් ළමයි මේ සිග්මා වලින් කියන්නේ එකතුව සිග්මා වලින් කියන්නේ එකතුව ඒතර සිග්මා fx කියන්නේ ළමයි fx తీරුව එකතුව මේ තියෙන fx తీරුව එකතුව ආවේ 570යි නේ එන fx తీරුව එකතුව දානවා 570යි ඉර යට තියෙනවා ළමයි සිග්මා f සිග්මා කියන්නේ එකතුව f తీරුව එකතුව මේ තියෙන ළමයි f తీරුව එකතුව මේ තියෙන 140යි නේ sorry 40යි නේ f తీරුව එකතුව 40යි එන සිග්මා f කියන එකට දාන ළමයි 40යි බලන්න ඊට පස්සේ මේ බිංදුවට වුණා මේ බිංදුව කපන්න පුළුවන් මේ 54 ළමයි 4න් බෙදුවම හරියි උත්තරේ ලැබෙනවා ළමයි අපිට. ඔයාලා 57 4න් බෙදා ගන්න මතක පොඩ්ඩ ඉඩමදි නැත්නම් මම මේ කියලා දෙනවා බෙදලා හැටි. අපි බෙදීම කොයිලාවක හරි කියලා දෙනවා බය වෙන්න එපා.
තමයි 58 4 එකම උත්තරේ නෝ 14.25 පොඩ්ඩක් අත උස්සන්න මේ උත්තරේ ලැබුණා ළමයි අත උස්සන්න පොඩ්ඩක් මේ උත්තරේ ලැබුණා ළමයි අත උස්සන්න මම බලලා ගන්න मध्यान
මන්ද යන්න अरे एना मम्मे का मकान ना ला माई लिया करने तेरे सील में देना इधर बस इलामी वाड़ माँ मेरे वाले वागुआ और दत्तर का दुनो मैं आकार वगुआ हदागन विधि मं कलिंदवसल कील दुना एक वीडियो के बला मेवा वगुआ कदा कोहमद कीलना अरे ईट बस अभी मे मे वगुवे मे वगुवे तीन दत्तर अभी मध्यान हेवने लाई मध्यान हेवड़ बस आहतर दिशा दिखाई पहाय मध्यान हेवड़ बस आवा दाहतर दशम दिखाई पा लमाई मध्यान तव विधि अक्तियन मध्यान तव क्रम अक्तियनो एक मम बला मे वगोट मध्यान मध्यान तवत्धि अक्तियनो एक कीलदिन्नम बलागन मेति मगनो मे अट वगुवत मगन लमाय යට වගුවේ මේ තේලි දෙක මේ තීරු දෙකේ තියෙනෝනේ ඒකෙන් මේ වගුව මකන්න යට වගුව ඔය කොමල් ලියාගෙනක් තියෙනෝනේ වගුව හරි බලන්න उत्साहन विनाक्रमेर उपकल्पित मध्यान्य उपकल्पित मध्यान्यौंकर ඒ රවුම් කරන එකට දෙන නම තමයි ළමයි උපකල්පිත මධ්‍යන්නේ මොන මායක ලියන්නම් කෙටි අන ඒ රවුම් කරේකට අපි කියනවා ළමයි උපකල්පිත මධ්‍යන්නේ එහෙම ළමයි උපකල්පිත මධ්‍යන්නේක් අපි ගත්තොත් උපකල්පිත මධ්‍යන්නේක් ගත්තොත් අපිට අලුතෙන් තීරුවක් හදන්න පුළුවන් ළමයි ඒකට අපි කියනවා අපගමනේ संकेत डी और
අපි ළමයි අලුතෙන් තීරුවක් හදාගන්න අපගමනේ කියලා. පොඩ අකුරු අකුරු පොඩ පොඩියට පේන ඇත්තේ. පොඩ මතක තියාගන්න හොඳේ. මේ කියන්නේ අපගමනය. අපගමනේ කියලා තීරුවක් හදන ළමයි. ඒ තීරුව ඒක සංකේතයේ D හොනේ. හරි. අපගමනේ කියලා තීරුවක් නිර්මාණය කරන්න මෙහෙමයි. දැන් ළමයි මම රවුම් කරේ 16 නේ. මම රවුම් කරේ 16. එහෙනම් ළමයි මෙන්න මේකෙන් 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 මේ සෑම සංඛ්‍යාවකින්ම 16ක් අඩු කරන්න ඕන. එතකොට අපගමනේ ලැබෙනවා. 10ෙන් අඩු කරනවා 16ක්. අ කියන්නකෝ 10ෙන් 16ක් අඩු කරොත් 10ෙන් 16ක් අඩු කරොත් තේරෙන්නේ නැත්නම් 16ෙන් 16ෙන් 10ක් අඩු කරාම 6යි ඉන්නේ. ඉතින් ළමයි 10ෙන් 16ක් අඩු කරනකොට මේ 10ෙන් 16 අඩු කරනකොට ඍණ 6යි නේද ළමයි? 10ෙන් 16 අඩු වෙනකොට ඍණ 6යි නේ. අන්න ඒක තේරෙන්නේ නැහැ තුස්සන්. හරි. එහෙනම් 10ෙන් 16 අඩු කරාම ළමයි ඍණ 6යි. අන්න ඒකෙම 16ක් අඩු කරන්න. 12ෙන් 16ක් අඩු කරන්න. 12ෙන් 16ක් 10ෙන් 12ක් කියන්නේ 4යි. ඉතින් 12ෙන් 16ක් අඩු කරාම ඍණ 4නේ ඉන්න ඕන. 12 පොඩි හින්දා 12 පොඩි. ඒකෙන් අඩු කරන්නේ 16ක්. විශාල සංඛ්‍යාවක්. එහෙනම් 12ෙන් 16ක් අඩු කරාම ඍණ 4යි. එතකොට 14ෙනුත් අඩු කරන්න ඕන 16ක්. හැම එකකින්ම 16 අඩු කරන්න ඕන. 14ෙන් 16ක් අඩු කරාම ඍණ 2යි. 14ෙන් 16ක් අඩු කරාම තියෙන ඍණ 2යි. මේ 16 නුත් 16ක්ම අඩු කරන්න ඕන. 16ෙන් 16ක් 0යි. ඊට පස්සේ 18 නුත් 16ක් අඩු කරන්න ඕන. අන්න ළමයි 18ෙන් 16ක්. එතකොට ලොකු එකකින් පොඩි එකක් නේ අඩු කරන්නේ. ඒතර ධන උත්තරයක් ලැබෙන්න ඕන. 18ෙන් 16ක් අඩු කරාම ළමයි ධන 2යි. ඊට පස්සේ 20ෙන් අඩු කරන 16ක් 20ෙනුත් 16ක් අඩු කරනවා 20ෙන් 16ක් අඩු කරාම ළමයි ධන 4යි. මේ සෑම සංඛ්‍යාවකින්ම 16 ගානේ අඩු කරා. අඩු කළේන උත්තර දාන ඕනේ. අන්නේ උත්තර දාන තීරුවට අපි කියනවා අපගමනේ තීරුව. සංකේතයේ D. හරි. ඔන්න ඔය ආකාරයට ළමයි අපගමනේ තීරුව හැදුවා. ඊට පස්සේ ළමයි අන්තිම තීරුව එන්නේ ළමයි අන්තිම තීරුව FD කියලා තීරුවක් එන්නේ. අන්තිම තීරුව ළමයි FD තීරුව. බලන්න මේක අන්තිම තීරුව ළමයි FD තීරුව. හරි. ඔයාලට ඒක හිතෙන්න ඕන ළමයි. මෙතන වැඩි කිරීමක් නේ තියෙන්නේ. එන FD තීරුව හදන්න නම් F තීරුවයි D තීරුවයි ගුණ කරන්න ඕන නේද ළමයි? FD තීරුව හදන්නම්. F තීරුවයි D තීරුවයි ගුණ කරන්න ඕන මේ දේ. මෙන්න F තීරුව, මෙන්න D තීරුව. එන F තීරුව D තීරුව මෙන්න මේව වැඩි කළා. මෙතන දැම්මනම් හරි. ඉතින් FD තීරුව හදන්න එහෙම ගුණ කරලානේ. බලන්නකො. 6 වරක් 6 36යි. හැබැයි ළමයි ඍණ 36යි. ඇසේ 9 වරක් 4 36යි. ඒකත් ඍණ 36යි. ඇසේ 10 වරක් 2 20යි. ඒක ඍණ 20ක්. ඇසේ 7 වරක් 0.0යි. 0 ලකුණු දාන්න ඕනේ නැහැ. 5 වරක් 2 10යි. ඒක ධන 10ක් එන්නේ. ඇසේ 3 වරක් 4 12යි. ඒක ධන 12ක් එන්නේ. හරි. දැන් වගුව සම්පූර්ණ කරලා ඉවරයි ළමයි. වගුව සම්පූර්ණයි. ඊට පස්සේ මේ FD තීරුව එකතු කරන්න ක්‍රමයක් තියෙනවා. සියලුම දෙනා බලා ගන්න. මම මෙතන එකතු කරලා දෙන්නම් බලා ගන්න. මේ FD තීරුව එකතු කරද්දී ළමයි ඔයාලට තේරෙනවා
ऋण संख्या धन संख्या हलव विनती इतने मेहम कर ऋण मैंने मेकत कर हाय हाय दोलहीन दिखा एक तुनाई तुने हाय हाय दिखाई अट्ठाई अट्ठाई त्रिक नमे आय ऋण तीन अणु देखा ऋण अणु देखा तीन धन मैंने दहाय दोलहाय विसी देखा धन तीन विसी देखा अरे ऋण तीन अणु देखा धन तीन विसी देखा उपकल्पित मध्यान अरगिन संबंध
किसी नोतेरे गाने लकुन दहा लकुन दहा आरंदिर मामा इस मेरे कल दूर ऑनलाइन करे ना मैं वृत्त में ऑनलाइन करे एक गया ऑनलाइन मैथ कर क्लास सामान्य मगे पंदिर लमाई पेल लेन ना लमाई पेल वेन ने मने ए बी तो मैं बुढ़ा काट दिए नहीं क्या नहीं किसी में लमाई मूल के धर्म कौन ने एक तो करना जानने तो ना कमान ने अंतिम ने होना प्रतिपाल आनंद ने बोलवा मोनावारी देने गोवा कमान दहाई वासरी संपूर्ण सिलेबस मुलु गणित विभागी संपूर्ण वारती है मुलुक गाने तेम है एक कुलहासर अच्छी बात वितरण नहीं है कुलहासर अच्छी बात वितरण नहीं है नामे दाहे आटे हाथे हाए एक कुल है ओक को मणि का इस येलो मसीला बस्से का विभाग का मास हाथरंग रखालिंग अभी वर्क करने लगा है वाले भाई ने पाम आई गान कराने मैं पार वाला धान नहीं तूना आ और नमः वसने भी कहनु मांगी थी कि जाने न तुम ने और महान सिकरवान ने आलमाई महान सिकरवान ने नमः वसने भी कहनु आ दहाई वक्त कहनु आ हमारे वाड़न संख्याने ना संख्याने संपूर्ण इनको आने नो नमः ये दहाई ये आठ तड़े ये वाद आलने आठ वसने वक्त कहनु आ ऐ मूल्य वसी कहनु मत की अर प्रश्न आटक कहाँ न बुलवां किया පරාසය මාතය මධ්‍යස්තේ මධ්‍යන්නේ චතුර්ථක තුනයි අන්තස් චතුර්ථක පරාසයයි ඒ ඔක්කොම කියලා දුන්නා කියන්නේ සංඛ්‍යානේ සංඛ්‍යානේ සියලුම දේවල් කියලා දෙනවා ඉතින් ළමයි එහෙම කරලා ඒකක් ගන්න බැරි වෙන්නේ නැහැ ඔබට ප්‍රස්තාරයෙන් මම කරනකොට තේරෙයි ඒ මම කියන දේවයින් තොර ප්‍රස්තාර ප්‍රශ්නයක් අහන්න බෑ ළමයි ඔබට මේ මම මේ සිලබස් එක දාන්න හින්දු ගන්නන්නේ මම දැන් වගේ අවුරුදු ගානක් වෙනවා ගන්නන පුරුදුනේ මම කැම්පස් යන කලින් ඒරවල් ලියපු ගමන් තමයි මම පන්ති කරේ ඉතින් ළමයි මට සාමාන්‍ය පෙළ පේපර් එක මේ එන ප්‍රශ්න ටික මට පේනෝ එච්චර මේ නැහෙන්න ඕනේ නැහැ ඔයාලා ළමයි මේ පන්තියේ මේක ඔන්ලයින් කියලා ඔයාලා මරවල වැඩ ගන්න නැහැ සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යමු ගෙදරට මම මහා ගොඩක් වැඩ දෙන්නෙත් නැහැ ළමයි මේව ලස්සනට කරගෙන යමු क्लास මේකදී ඔයාලා සාමාන්‍ය පෙළ ලියන ගම මේක නවත්තන්නේ නැහැ හොඳේ. කොහොම පන්ති පටන් ගත්තත් මේ පන්ති නවත්තන්නේ ඔයාලට හොඳ ප්‍රතිඵල දීලා තමයි. හරි. ඒක ළමයි කාටවත් නොතේරෙන්නේ එහෙම මං ස්පීඩ් ගිහිල්ලා මට කලබල වෙලා එහෙම ගන්නන්නේ නැහැ ළමයි. කලබලයක් නැහැ මං කොහොමත් විභාගෙ මාස හතර කලින් මට සම්පූර්ණ සිලබස් එකම මුළු ගණිතෙම ගන්නනවා. මුළු ගණිතෙම කියන්නේ 11 වසර අච්චුපත විතරක් නෙවෙයි. अच्छुत विरालाकुत
එහෙම කියලා දෙන්නත් බෑ ළමයි 10 වසරේ කවුරු හරි ඉගෙනගෙන ඉගෙන ගත්තේ නැත්නම් හරියට ඒ ළමයට 11 වසර අච්චුපද කියලා දෙන්න අමාරුයි එහෙම හරියන්නේ නැ මේක තමයි ළමයි සාර්ථකම ක්‍රමේ මට අච්චුපද ඉස්කෝලෙන් කියලා දෙයි මම සාමාන්‍ය පෙළට ඒකක් අරන් දෙන්න කියලා දෙන්නම් ඔයාලා බාහිරට වැඩ කරන්න වෙන කිසිම බන්දිකට යන්න ඕනේ නැ මේක ඉන්න මම ළමයි මැක්ස් කරේ හොඳේ ඔයාලා බාහිරට ඒකෙන් ඉගෙන ගන්න මම මැක්ස් කරේ දැනට ඉහෙල තනතුරක් දරන්නේ ඔයාලට ඉස්සරහට කියන්න ඒ තනතුර මොකක්ද කියලා අපි දින දින ලංකා තරඟ විභාග 18000ක් එක්ක ලියලා මම හතරවෙනි වෙලා තියෙන මැක්ස් කරපු අය 18000ක් ලියපු එක්සෑම් වලින් ලංකාවෙන් හතරට ඇවිල්ලා තියෙනවා අපි මොනවද කියලා ඉස්සරහට කියන්න ඉතින් ඔයාලා ඉතින් බාහිර තුනේ ඉන්න ළමයි හරි ඔයාලා සියලු පාඩම් මම තේරෙන්න තමයි උගන්වන්නේ තේරෙන්න සහ මතක හිටින්න හරි එන ළමයි මේක මැදනේ දැන් වගුව ගහගත්තනේ බලා ගන්න ඊට පස්සේ ළමයි මෙහෙම වගුවක් ගැහුවට පස්සේ අපිට මැදනේ වහන සූත්‍රයක් තියෙනවා හැබැයි ළමයි කලින් සූත්‍රය නෙවෙයි කලින් මන් දුන්නේ මැදනේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f කියලා ඒ සූත්‍රය නෙවෙයි ළමයි දැන් මේ උපකල්පිත මැදනයක් අරගෙන මේ මැදනේ හොයන්නේ උපකල්පිත මැදනයක් අරගෙන මේ විදිහට මැදනේ හොයනවා නම් මැදනේ හොයන සූත්‍රය මෙන්න මේක මම කෙටියෙන් කියන ළමයි මයන්න විතරක් කියන්න හොඳේ ඊට මදි වෙන හින්දා ඔයාලා මතක තියාගන්න ඉතින් මයන්න කියන්නේ ඔයාලා මයන්න ලියන්න එපා ඔයාලා කියන මැදනේ කියලා හොඳේ මම මේ මයන්න විතරක් ලියු ළමයි මෙතන ඊට මදි වෙන නිසා වලියන මැදන්නේ මැදනේ සමානයි උපකල්පිත මැදන්නේ මේක නම් මේ විදිහටම කියන හොඳේ මැදන්නේ සමානයි උපකල්පිත මැදන්නේ ධන උපකල්පිත මැදන්නේ ධන සිග්මා fd ඊට මදිවා වෙනකොටයි අස සියලුම ළමයි මේ ටික ගහගත්තනේ ළමයි එහෙනම් මම මේ ටික මකන්නම් උතර කාට සූත්‍රය ලියලා හදන්න පුළුවන් මේ ටික මකන්නම් ලියලි වරයි කවුරුත් මේ හැරෙන්න ටික මකන්න එතකොට සූත්‍රය ලියලා ගන්න හදන්න පුළුවන් ටිකයි මකන්නේ මොන බලන්න එතකොට ළමයි මැදයන්නේ හොයද්දි මෙහෙම සූත්‍රයක් තියෙනවා මැදයන්නේ සමානයි උපකල්පිත මැදයන්නේ මැදයන්නේ සමානයි උපකල්පිත මැදයන්නේ ධන සිග්මා සිග්මා fd බෙදීම सिग्मा fd බෙදීම सिग्मा f කියලා සූත්‍රයක් තියෙනවා ළමයි මැදයන්ය වහන මෙන්න මේ සූත්‍රේ පාඩම් කරගන්න. ඒ කියන්නේ ළමයි උපකල්පිත මැදයන්යක් අරගෙන මැදයන්ය හොයනවා නම් මෙන්න මේක තමයි ළමයි සූත්‍රය. හරි. ඔයාලගේ මේක ළමයි මෙන්න මේ ඉර දිගට ගැහුවොත් වැරදි. මේ ඉර කොටයි. ඒක හිතේ තියාගන්න. පොඩි පොඩි කරුණු හිතේ තියාගන්න. ඉතින් අමාරුවෙන් මහන්සිලා දඟලන්න ඕනේ නැහැ ළමයි මේක ඉර කොටේ කියලා මතක තියාගන්න. හරි. ඊට පස්සේ දැන් බලන්න මේකේ මැදයන්ය හොයන හැටි. උපකල්පිත මැදයන්ය. උපකල්පිත මැදයන්ය කියලා මම අර මෙතන తీරුවා මම මැකුවේ. මේක මෙතන මම 16 මෙහෙම රවුම් කරලා තිබුණා මතකයි 16 රවුම් කරානේ මෙතන මෙතන තිබුණා හොඳේ මායික මැකුවනේ අන්නේ 16 තමයි ළමයි උපකල්පිත මැදයන්ය කියන්නේ එහෙනම් උපකල්පිත මැදයන්ය 16යි එහෙනම් උපකල්පිත මැදයන්ය කියන එකට දානවා 16 ධන
सिग्मा කියන්නේ එකතුව අහන්නේ FD තීරය එකතුව මේ මෙතන හොයාගත්ත නම් FD තීරය අන්තිම එකතුව ආවි උත්තරේ ඍණ 70ක් FD තීරය අන්තිම එකතුව ඍණ 70යි එහෙනම් මේ සිග්මා FD කියන එකට දානවා ඍණ 70ක් සිග්මා F කියන්නේ ළමයි F තීරය එකතුව මේ මෙතන F තීරය එකතුව හොයාගත්ත මේ 46 වෙලද මොන මතකේ F තීරය එකතුව ආවා ළමයි 40යි දැන් සිග්මා F කියන එකට දානවා 40යි හරි දැන් දැන් මේ සේරම මගනවා බලන්න පොතේ මේ දෙක තියෙනවද කොහමද හරි ඉතින් මේක සුළු කරා නම් එනවා උත්තරේ බලමු 16යි ඊළඟට ළමයි ධනයි ඍණයි කියන්නේ ඍණනේ ධනයි ඍණයි ලකුණු දෙකක් කියලා ළමයි ඍණ තමයි මේක මේ බිඳුව කපන්න පුළුවන් ධනයි ඍණයි නම් ඍණ බිඳුර බිඳුව කැපුවා උත්තරේ ගන්න පුළුවන් මෙහෙම 7 බෙදනවා 4ෙන් 7 4ෙන් බෙදලා මෙතන දාගත්තා නම් හරි 7 බෙදනවා 4ෙන් 7 4ෙන් බෙදලා හැදිත් කියලා දෙනවා මෙතන බලා ගන්නකෝ බලන්න 7 4ෙන් බෙදෙන හැටි ළමයි 7ට 4 ඒව 1යි 7ට 4 ඒව 1යි එනිසා 4 වරක් 1 4 වරක් 1 4යි එනිසා ළමයි 7ෙන් 4ක් අඩු කරාම 7ෙන් 4ක් අඩු කරාම 3යි දැන් තව ගන්න ඒවා මෙතන නැහැ නේ. තිතක් තියලා බිංදුවක් දාන්න පුළුවන්. බිංදුවක් දැන් දැම්බට පස්සේ දැන් බලන්න 30ට 4 ඒවා. 30ට 4 ඒවා 7යි. එහෙනම් 4 ඒවා 7ක් ළමයි 28යි. දැන් 30න් 28 අඩු කරන්න ඕන. 30න් 28ක් අඩු කරාම 2යි. දැන් තව බිංදුවක් ගන්න ඕන. 20ට 4 ඒවා 5යි. විස්තර හතරේ පහයි. ඒ ඇති ළමයි උත්තරේ ආවනේ දැන් 1.75යි. එහෙනම් ළමයි 7 4න් බෙදුවොත් එන්නේ 1.75යි. මේක පොඩි සුළු කිරීමක් කරේ හන්ද මේක. 7 මේ 4න් බෙදුවොත් 1.75යි. ඉතින් මෙතන උත්තරේ ගන්න නම් ළමයි මේ 16ෙන් මේ 1.75 අඩු කරන්න ඕන. 16ෙන් අඩු කරන ළමයි 1.75 අඩු කරලා හැදිත් කියලාද නම් බලා ගන්න 16 කියන පුළුවන් මෙහෙම 16 කියන ළමයි 16.0 බිඳුව අර කඩේ මුදලාලි මාමා ලියන වගේ ලියන්න 16 නම් ලියන 16.0 බිඳුව එසේ ඒකෙන් අඩු කරන්නේ ළමයි 1.75 අඩේ මුදලාලි බිල ලියන්නේ ඒ වගේ මෙහෙම ලියන්න තිතකෙලින් ලියන ඔබේ මුදලාලි තිතකෙලින් ලියන්නේ නැති අඩු කරමු බිඳුවෙන් පහක් බෑ මෙහෙන් ගෙනාම 10යි 10ෙන් පහක් 5යි අරෙන් ගෙනාම මෙතන 10 වෙනෝනේ 10ෙන් පහක් 5යි ඊට මැද බිඳුවට ඉතිරි වෙන්නේ 9 කියලා නිකන් මතක තියාගන්න 9ෙන් 7ක් 2යි එතකොට මෙතන 5යිනේ තියෙන අරයට ගෙනිච්චෙන්න 5යිනේ 5ෙන් 1ක් 4යි මෙතන 1යි ඔන්න උත්තරේ ආව ළමයි 14.25යි අත උස්සන මේ උත්තරේ තනියම ගත්ත ළමයි ඔය උත්තරේ තනියම හදපු ළමයි අත උස්සන අත උස්සන්නේ මම බලලා ගහ හොඳේ उत्तरे आवे नत्तं ए अतरे लिया गन्न वेरी गुड वेरी गुड गुड़ा का हदला अनिता लिया गन्न आप नेत्ति आवे नेत्ति ने हदल नेत्ति ने අද අලුතෙන් ආපුවා වෙන්නේ නැති
මේ ආසාවෙන් කරන්න හොඳේ ඔර තමයි මේ ගණන් විසය කියන එක මම ආස කරවනවා දිගටම අවිත් එක්ක ඉන්න වද දෙන්න යා හොඳේ ගණන් හදලා කියලා වද දෙන්නේ නැහැ එක ගානයි දෙන්නේ ගෙදරට ගොඩාක් දිර වල එහෙම වද දීලා මේක උගන්නන්න නැහැ ළමයි විසය මොලේට තමයි උගන්නන්නේ දැන් අපි මධ්‍යන හේවනේ ළමයි ක්‍රම දෙකකින් මධ්‍යන ක්‍රම දෙකකට හේවුවා කලින් විදියට හොයද්දිත් තාම මේකම දී උත්තරේ 14.25 නේ කලින් අපි අර තීරු තුනේ වගුවක් ගාලා හේවුවේ එතකොටත් තාම 14.25 දැනුත් තාවේ ගානමයි කොහොම හේවත් එක උත්තරේ නෝ लियागन लियागन ඔක ලියා ගන්න ඊට පස්සේ ළමයි මේ තව සමහර ළමයිට ප්‍රශ්නයක් තියෙනවා දැන් zoom වලට දෙනවා ළමයි අර 165ට පැකේජ් එකක් දෙනවනේ මොබිටෙල් ඩයලොග් ඒවයින් දෙනවා 165ට zoom වලට විතරක් data දා ගන්න පුළුවන් පැකේජ් එකක් තියෙනවා 25ක GB 25ක දෙනවා ඒක ළමයි සමහර ළමයිට ප්‍රශ්නයක් තියෙනවා අර 3G phone එක 3G නම් ඒ පැකේජ් එක ඇක්ටිව් කරගන්න බැරි කියලා ප්‍රශ්නයක් තියෙනවා සමහර අයට එයාගේ ඩේටා කාඩ් දාලා තමයි ඉන්නේ හැමදාම ඩේටා කාඩ් දාන්න බෑනේ ළමයි ලොකු වියදමක් නේ අපරාධනේ එයාලට ක්‍රමයක් තියෙනවා ළමයි ඒ එයාලගේ සිම් එක දාගන්න 4G phone එකකට කාගේරි phone එකකට දාගන්න කාගේරි phone එකකට 4G phone එකකට දාලා ඊට පස්සේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න ඒ zoom වලට දෙන පැකේජ් එක ඇක්ටිව් කරගන්න sim එක හොඳ ෆෝන් එකකට දාන්න 4G ෆෝන් එකකට දාන්න දාලා ඒ පැකේජ් එක ඇක්ටිව් කරගන්න ඇක්ටිව් කරලා ආයි sim එක කලවල ඔයාලගේ ෆෝන් එක 3G නම් ඒකට දැම්මට පස්සේ වැඩ කරනවා නැත්තම් data card data එන්න එපා අපරාධනේ ෆෝන් එක 3G නම් එහෙම 4G ෆෝන් එකකට sim එක දාලා පැකේජ් එක ඇක්ටිව් කරගෙන ආයි මාරු කරගන්න එහෙම පුළුවන් හදේ නොදන්නයිද කිව්වේ හරි එහෙනම් ළමයි මේක මකන මං අපි ළමයි පහුගිය දවස් දෙකක් ඉගැන්නුවට මේ මහා ගොඩක් ඉගැන්නුවේ නෑ හේතුව මේ අඩු කාලෙන් නැවැත්තුවා මම පොඩ ඇක්සිඩන්ට් වුණා හින්දා ඒකේ ලොකු පාඩුවක් නෑ ඒක හොඳේ වීඩියෝ එක කොහොමත් අපි එවනවා අලුතෙන් සම්බන්ධ ළමයිට මේ බලයි ළමයි මේ
එක්තරා විභාගයකට එක්තරා විභාගයක් තිබිලා එක්තරා විභාගයක් තිබිලා ඒ විභාගයට ගණන් පේපර් එකක් කියලා හිතන්නකෝ එක්තරා විභාගයක ගණන් පේපර් එකක් තිබිලා ඒ පේපර් එකට සිසුන් පිරිස අරගපු ලකුණු මම දැන් බෝඩ් එකේ දානවා विभाग गणित पेपर पेपर अरगपुरे बोर्ड මේලම 75යි මේලම 83යි මේලම 96යි මෙයා 42යි 52යි මෙයා 96යි එහෙම ළමයි ඒ ළමයි 25 දෙනාගේ ලකුණු මම බෝඩ් එකේ ලිව්වා දැන් මම උත්සාහ කරන ළමයි මෙන්න මේ වගේ ලකුණු මේ වගේ දත්ත 25ක් තියෙනකොට දැන් මේ අපි 25 දෙනාගේ ලකුණු ලිව්වනේ දත්ත තියෙනවා 25 තොරතුරු 25ක් තියෙනවා
එහෙම මේ වගේ ලකුණු මේ වගේ සංඛ්‍යා ටිකක් තියෙන ළමයි මෙන්න මේ සංඛ්‍යා ටික වගුගත කරන්න පුළුවන් මේ වගේ සංඛ්‍යා ටිකක් ළමයි වගුගත කරන්න පුළුවන් මෙහෙම දැන් මම ඔයාලට කියන්නේ මේ ළමයිගේ ලකුණු ඒ තියෙන්නේ කියලා මෙහෙම වගුවක් හදන්න පුළුවන් මේ බලන්න මෙන්න මේ වගේ මේ සංඛ්‍යා 25 ඇසුරෙන් අපිට වගුවක් හදන්න පුළුවන් ළමයි මේ විදිහට වගුවක් පේරි දෙකක වගුවක් හදන්න පුළුවන් හරි මේ උඩ පේරි ගන්න ලකුණු කියලා ළමයිගේ ලකුණු මේකට ගන්නවා සිසුන් ගණන පේරි දෙකක් හදාගත්ත එකක් තමයි ලකුණු එක පේරියක් ලකුණු අනිත් එක සිසුන් ගණන ඔබට පේනවා මේ සංඛ්‍යා ටික ගත්තොත් 40කට වැඩි නේද ඔක්කොම සංඛ්‍යා සියලුම සංඛ්‍යා 40කට වැඩි එහෙම ළමයි මෙන්න මේ ටික ළමයි මම වෙන් කරගන්නවා මෙහෙම මෙන්න මේ සංඛ්‍යා 25ක් නේ අපිට තියෙන්නේ ඒක වෙන් කරනවා ප්‍රාන්තර වලට 40 ඉරක් 50 50 ඉරක් 60 60 ඉරක් 70 70 ඉරක් 80 80 ඉරක් 90 අර පේනවා ඇතුලේ ළමයි නේ ඊට පස්සේ අන්තිම එක 90 ඉරක් ඔන්න මෙහෙම ලියමු මෙහෙම ලියමු 40 ඉරක් 50 ඒක පේරි දෙකකට ලියනවා නේ ශ්‍රී ලායක ළමයි 50 සිට 60 ඊට ගන්න ඕනේ දේම ලිව යන්නේ ඔල එක පේරියට ලියන්නේ 50 ඉරක් 60 එක පේරියට ලියන්නේ 60 ඉරක් 70 70 ඉරක් 80 80 ඉරක් 90 ඊට පස්සේ 90 ඉරක් 100 හරි එතකොට මෙන්න මේවට අපි කියන ළමයි මේ 40 ඉරක් 50 වඩ මේක peeri දෙකට තිබුණාට ඔයාලා ලියන්න බෑ මෙහෙම 40 ලියලා ඉරක් 50 වලයි පොතේ ඉඳ තියෙනවනේ එක peeriට ඔයාලා ලියන්න දැන් මේ තව පොඩකින් හරි බලන්නකො මෙන්න මේවට අපි කියනවා තමයි පන්ති ප්‍රාන්තර මේ 40 ඉරක් 40 ඉරක් 50 කියන්නේ පන්ති ප්‍රාන්තර 40 ඉරක් කියන්නේ පන්ති ප්‍රාන්තර එතකොට මේ පෙළේ තියෙන ළමයි සිසුන් ගණනනේ ඕන දැන් මෙන්න මේ දත්ත වලින් බලන්න ඕන 40 ඉරක් 50 ප්‍රාන්තරයට අහුවෙන ළමයි කීයක් ඉන්නවද කියලා තරම මේ ප්‍රාන්තරයට ගැලපෙන මේ බලන්න
හතලිහේරත් පනහ කියන මේ ප්‍රාන්තරයට ගැලපෙන්නේ ලකුණු මෙන්න මේ ලකුණු ගත්තෝ අය මතක තියාගන්න 40 41 42 43 44 45 46 47 48 49 අන්න එහෙම ගත්තනම් මේ ප්‍රාන්තරයට තමයි අහු වෙන්නේ අය කියන්නේ මේ ප්‍රාන්තරයට අහු වෙන්නේ මොන ලකුණු ගන්න අය 40 41 42 43 44 45 46 47 48 49 එහෙම ගන්න අය තමයි මේ ප්‍රාන්තරයට අහු වෙන්නේ බලමු එහෙමයි මේ මෙන්න මෙයයි පුළුවා 42 ගත්ත ළමයි පුළුවා මේ 41 ගත්ත ළමයක් පුළුවා එච්චරයි නේද ළමයි එහෙනම් මේ ප්‍රාන්තරයට අහු වෙන ළමයි ගන්න දෙන්නයි බලන්න හරි ලේසි මේ වැඩ දැන් 50 සිට 60 දක්වා 50 සිට 60 දක්වා ලකුණු අර ගපු අය තමයි මේකට අහු වෙන්නේ කියන්නේ 50 කලන් තියන අය බලමු එහෙමයි 50 කලන් තියන අය කීයක් ඉන්නවද කියලා නේ ඔහොම බලනවා 1යි 2යි මේක තියන්න පුළුවන් 3යි 4යි මේකත් පුළුවන් 5යි 50 කලන් තියලා ඉන්නව 5 එහෙනම් මේ ප්‍රාන්තරේ ලහුවන ළමයි 5යි ඉතින් ළමයි 60 ඉරක් 70 ඒකනම් මේකට අහුවෙන්නේ 60 ගණන් ලකුණු 60 ගණන් තියන අය ඒ බලමු එහෙමයි කීයක් ඉන්නද කියලා 60 ගණන් තියන අය අමේ තියෙන 1යි මෙල 2යි 3යි 4යි 5යි 6යි 7යි ඉතින් 60 ගණන් තියලා ඉන්නවා 7ක් අමිතා තව එකක් තියෙනවා 60 ගන්න පුළුවන් 8ක් ඉන්නවා 60 ගණන් ලකුණු තියලා ඉන්නවා 8ක් මෙන්න මේ වගේ හරි ඉතින් ඔයාලා තේරෙනවද ළමයි ඔයාලා තේරුම් ගන්න ඕනේ දැන් කවුරුද්දක මෙහෙම කරා එක අවුරුද්දක මෙන්න මේ වගේ සංඛ්‍යා ටිකක් දීලා තිබුණා උෂ්ණත්ව වගේක් දීලා තිබුණේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මැලපු උෂ්ණත්ව වගේක් ඒ උෂ්ණත්ව තමයි දීලා තිබුණේ ළමයි මෙහෙම උෂ්ණත්ව ටික දීලා එයාලට දීලා තිබුණ මේ වගේ වගුවක් හදන්න එහෙනම් ඔයාලා මේ වගුව හදන හැටි දැනගන්න ඕන අත උස්සන්නේ මේ වගේ වගුවක් හදන්න තේරෙන ළමයි දැන් මේ වගේ සංඛ්‍යා ටිකක් දුන්නට පස්සේ මෙහෙම වගුගත කරන්න තේරෙන ළමයි හරි වෙරි ගුඩ් එහෙනම් ගොඩක් අයට තේරෙනවනේ එහෙනම් ලියාගමු ළමයි ඊළඟ ප්‍රශ්නේ විදියට දැන් ඊළඟ ප්‍රශ්න වර්ගය දාගන්න එක්තරා පන්තියක දැන් ඊළඟ ප්‍රශ්න අංකයේ එක්තරා පන්තියක එක්තරා පන්තියක සිටි එක්තරා පන්තියක සිටි සිසුන් 25 දෙනෙකු එක්තරා පන්තියක සිටි සිසුන් 25 දෙනෙකු සිසුන් 25 දෙනෙකු ගණිත ප්‍රශ්න පත්‍රයට සිසුන් 25 දෙනෙකු ගණිත ප්‍රශ්න පත්‍රයට ගණිතයේ ප්‍රශ්න පත්‍රයකට ලබාගත් ලකුණු ලබාගත් ලකුණු පහත දැක්වේ ලබාගත් ලකුණු පහත දැක්වේ මෙන්න මේ ලකුණු ටික විතරක් ලියාගන්න ළමයි මෙන්න මේ ලකුණු ටික විතරක් ලියාගෙන වගුවන් ඉන්න එපා මේ ලකුණු ටික විතරක් ලියාගන්න මේ ලකුණු ටික විතරක් ලියාගන්න ළමයි වගුවන් ඉන්න එපා ඕකේ
ඒ සංඛ්‍යා 25 විතරක් ලියා ගන්න. සංඛ්‍යා 25 විතරක් ලියා ගන්න. ඔන්නම මෙහෙම හිමින් ගන්නකොට මම මේ මාස 4ක් වේලාසනින් අපි වාඩන් ටික ඉවර කරන්න හොඳේ. एक ना भाई ने बा, हम और दे में भाई, मैं और दे ते में करना हो, या और दूल्हे में करा, अरे, संख्या विषय भाली याद आता है, अरे, जन लिया फल रोमिल रोमिल इहत तोरतु रोमिल इहत तोरतु इहत तोरतु समूहित इहत तोरतु සමෝහිත වෙන සමෝහයක් කියන එකද ඉහ තොරතුරු සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක දක්වන්න ඉහත තොරතුරු සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක දක්වන්න සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මෙන්න මේ වගේ වගුවක් ළමයි මේකට කියනවා සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක්. ඊටතරතුරු සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක දක්වන්න. එතන මිනිමම වගේ වගුවක දක්වන්න තියෙන්නේ. වගුව ඇඳගෙන ළමයි ඉතිරි ටික පුරව ගන්න. වගුව ඇඳලා ඉතිරි ටික පුරව ගන්න.
මේ දත්ත ටික ඇසුරෙන් මෙන්න මේ වගෝ නිර්මාණය කරන්න. අර මේ හිස් තැඳුනත් එක පුරව ගන්නකෝ. अपल अरे इधर बस इलामें असुगा नंग असुए सिरे अनुवाद आपको आलापुन दिए ना है कि असुगा नंग अत्तु है मैंने मेरा करने को असुगा ना इक्का ही देखा ही सुना ही ये माइंड ने तुम देखा ही नंबर मालूगा ना अनुग्रह मारे गुलाम है लेकिन एकाए देखाए तुनाए अनुग्रह मारे का भाई तुनाए मालूम नहीं विषय हार दिखे ले चिकतर हूँ मतलब देखाए पहाड़ ही हाथाए हाथाए में आता है पहाड़ वाले පහළවයි හතරයි 19යි 19යි තුනයි 22යි 22යි තුනයි 25යි හරිනේ නෑ වගෝ හරි ළමයි එහෙනම් ළමයි මෙන්න මේ වගේ පන්ති ප්‍රාන්තර වගුවක් කියන්නේ අසමෝහිත සෝරි සමෝහිත සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක් ඔන්න හතර විදිහ මං කියලා දුන්නා ඔබට මේ අවුරුද්දේ ළමයි වලගේ අවුරුද්දේ මේ වගේ වගුවක් හදාන්න තිබුණොත් හදානටක් ගාලා දත්තරික පන්ති ප්‍රාන්තර වලට වෙන් කළා මේ වගේ හදානටක් ගාලා शिशु लकन वाले සිසුන් ලබාගත් ලකුණු වල සිසුන් ලබාගත් ලකුණු වල මධ්‍යන්නේ සොයන්න සිසුන් ලබාගත් ලකුණු වල මධ්‍යන්නේ සොයන්න සිසුන් ලබාගත් ලකුණු වල मध्यान्ने स्वयं अरे और मैं मेवागे वागु मेवागे वागु का मेवागे वागु का मध्यान्ने वाले विद्या तीनों एक बात है खेले देना बलागन मध्यान्हना
මුලින්ම තීරව ගමු අපි ලකුණු කියලා ගමු මුලින්ම තීරව ගමු අපි ලකුණු මුලින්ම තීරව දාමු ලකුණු ටික මුලින්ම තීරුව අපි ලකුණු ටික දාන්නේ. ඒ ලකුණු දාන්න වෙන්නේ මේ වගේ පන්ති ක්‍රාන්තර ටික. 40 50 ඒ පන්ති ක්‍රාන්තර වශයෙන් ලකුණු ටික දාගමු. 40 50 50 60 60 70 70 විරක් 80 80 විරක් 90 90 විරක් 100 මෙන්න මේ විදිහට ළමයි මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම ළමයි පන්ති ප්‍රාන්තර ටික දාගන්න ලකුණු ටික දාගන්න चुट्टा इन्नको तेलमाय मेव अमारु नै होदे इतलो वाळु तेरेन्न ओन लमाय मेहेमे देया दैन मे लकुणु तियेन्ने लमाय पंति प्रांतर विधियट मे लकुणु तियेन्ने लमाय पंति प्रांतर विधियट इतिल लमाय पंति प्रांतर विधियट तियेनकोट अपिट एकेन गाणक हदा गन्न बैने लमाय मोको पंति प्रांतर अपि वैडि करन्न दन्नवय पंति प्रांतर एकतु करन्न पुलुवन्द ඒ ඔබ පන්ති ප්‍රාන්තර ළමයි සුළු කරන්න බෑනේ. ඒතකොට පන්ති ප්‍රාන්තරත් එක්ක තියෙන ළමයි එතනින් ඒකේ ගාණ හදන්න බෑ. ඒක නිසා ළමයි මෙන්න මේ 40 සිට 50 දක්වා ලකුණු වරකපු අය කියන එකනේ මෙතන තියෙන්නේ. 40 සිට 50 දක්වා ලකුණු වරකපු අයනේ මෙතන ඉන්නේ. ඒක වෙනුවට ළමයි මේ 40 සිට 50 දක්වා කියන එක වෙනුවට තනි සංඛ්‍යාවක් ගන්නෝ 45 කියලා 40 50 හරි මැද ළමයි 45 නේ එතකොට මෙන්න මේ වෙනුවට ගන්නෝ ළමයි 45 කියලා මෙහෙම හිතන්න මේ බලන්න චුට්ටක් මේ බලන්න 40 සිට 50 දක්වා අතර 40 සිට 50 දක්වා එන 40 ගණන් ලකුණු වරකපු ළමයි දෙන්නෙක් ඉන්නව නේද ළමයි එයාලා හිතනවා අපි 40 සිට 50 දක්වා වෙනුවට අපි හිතනවා මේ දෙකේ මැද 45 නේ 45 අරගපු ළමයි දෙන්නෙක් කියලා හිතනවා මේ ළමයි දෙන්නා 45 අරගපු ළමයි දෙන්නෙක් කියලා හිතනවා ළමයි එහෙනම් මේකේ මැදාගේ ළමයි 45 නේ හරි එහෙනම් ළමයි අපිට මේ ගණන් හදද්දී මේ ප්‍රාන්තර සෑම ප්‍රාන්තරයකම මැදාගේ ගන්න වෙනවා ඒ කියන්නේ මධ්‍යාගය මධ්‍යාගය කියලා මධ්‍යාගය බලන්න මේ සෑම ප්‍රාන්තරයකම මධ්‍යාගය ගන්න වෙනවා හරි මධ්‍යාගයේ තීරුව හදන්නේ මෙහෙමයි එච්චර අමාරු හිතන්න එපා හොඳේ පන්ති ප්‍රාන්තරේ ලියන්න පුළුවන්නේ ඉතින් මධ්‍යාගයේ තීරුව හදන්න ඕනනේ මධ්‍යාගයේ තීරුව හදන්නේ මෙහෙමයි මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 40 50 එකතු කරාම ළමයි 90යි නේ. 40 50 එකතු කරාම 90යි. ඒ 90 දෙකෙන් බෙදන්න. 90 දෙකෙන් බෙදුවම ළමයි 45යි. මේකෙත් මේ 50 60 එකතු කරලා දෙකෙන් බෙදන්න. 50 60 එකතු කරාම ළමයි 110යි. 110 දෙකෙන් බෙදුවම 55යි. මේකෙත් මධ්‍යගය හොන්නේ මෙහෙමයි 60යි 70යි එකතු කරලා දෙකෙන් බෙදන්න. එතකොට 65යි. ලියන්න එපා ගණන් දෙ 75යි. 85යි. 95යි. ඔන්න සෑම ප්‍රාන්තරයක ළමයි මැදාගය ගත්තා. සෑම ප්‍රාන්තරයකම මැදාගය ගත්ත ළමයි ඒකෙන් තමයි දැන් ගණන් හදන්න වෙන්නේ. ඔයි.
तुंगी पेरिय तुंगी तीर शिशुन गणन तुंगी तीर शिशुन गणन शिशुन गणन टीका मे तीन दिखाई पहाई अटाई हतराई तुलाई तुलाई दिखाई पहाई अटाई हतराई तुनाई तुनाई ඔන්න සිසුන් ගණන් ටිකක් දැම්මා ඊට පස්සේ ළමයි මෙහෙමයි මේ බලන්න වල මේකට බය වෙන්න එපා ළමයි ප්‍රාන්තර වලින් ගණන් හදන්න බැරි නිසා ඒවයි ගන්න අපි මධ්‍යාවිය මැදාවිය මැදාගේ ගන්න එකතු කරලා දෙකෙන් බෙදන්න 40 50 එකතු කරා දෙකෙන් බෙදුවා ඒ මැදාගේට තියෙන ළමයි සංකේත x කියලා මැදාගේ නම් සංකේත x जिसमें हम जिससे मतलब मैं मिनी में वागू है यात्रा पहली है सिसुन गाना नहीं मुकाट्टे बुनात कमान है यात्रा पहली है हमारी एक संगीत एफ की लगा गान तो मेरे एक्स मेरे एफ ये लगा हम देखना हजार गाने बुला लाए एफएक्स तीरु है एफएक्स तीरु हजार में हमारी මේ ස්ථිර ස්ථිර ගුණ කරන්න. ඒක දන්නවද මෙතනින් පස්සේ දන්නව. fx ස්ථිර හදාන්නේ මේ ස්ථිර ස්ථිර ගුණ කරන්න මේ 45 2 90 55 5 275 එහෙම වැඩි කරලා දාගන්න. දාලා ළමයි මෙතනින් පස්සේ වලට මධ්‍යන්න යනවාට පුළුවා. වගු වැඩ ගන්න. ප්‍රශ්න අංක 3 ලිව්වනේ ළමයි. නෑ sorry දෙවෙනි කොටස ලිව්වනේ. මැදයන් ඇසන්න කියලා ලිව්වනේ වගුවක් ගහගන්න මේ වගුව පුරව ගන්නකෝ ඔය වගුව පුරව ගන්න මේ වගුව පුරවලා මැදයන් හොයන අර සූත්‍රයත් වල දාන්න මැදයන් හොයන විදිය මැදයන් සමානයි සිග්මා fx බෙදීම सिग्मा एफ के सूत्र बात कर ला मध्य ने हर ना
ඔන්න මේ x 0 හදාගන්න ළමයි x 0 අනි x 0 ගුණ කරලා මේ x 0 ගුණ කරලා x 0 හදාගන්න හදාගෙන මධ්‍යන්නේ හොයන්න බලන්න කාටද බලන්න පුළුවන් සමහර ළමයි මේ ෆෝන් එක තියන් ඉන්න විදිය වැරදි. මේ අහගන්නකො. ෆෝන් එක ළමයි මේ අතට තියාගන්න. රොටේෂන් දාලා මේ අතට තියාගන්න. මේ අතට තිබුවොත් පුංචි වෙලාලි දෙන්නේ. ඒතර පේනවා වදිනේ. ෆෝන් එක මේ අතට හරව ගන්න. ඒතර විශාල වෙලා පේනවා. සමහර අය කිව්වේ fx 0 හරහා වැඩි කර කර දාගන්න 45 2 90යි එමේ වැඩි කර කර දාගන්න ළමයි 55 5 275යි ඊට පස්සේ 65 වටක් වැඩි කර දාගන්න 520යි 65 වටක් කියලා බයි 520යි අනුභාය තුන වැඩි කරගන්න ඒවා අනුභා වැඩි කිරීම 3 අනුභා 3 වැඩි කරාම ළමයි 285යි දැන් ඊට පස්සේ මේ තීරු දෙකම එකතු කරලා දාගන්න ඔය තීරු දෙක එකතු කරලා දාගන්න මට ඉස්සර වල හදන්න උත්සාහ කරන්න හොඳේ मेडिकल के तुकड़े में तेरी इंदा आगान है इतना लेबिनो इतना सस्ती विसिपा मेडिकल के तुकड़े में इतना सस्ती विसिपा केवी इसे मैं सिसुन का ना मेडिकल आते के तुकड़े दागान है एट के तुकड़े में ना विसिपा
मौलिक धर्म अंदर गुड़ा मध्यान सूत्र मतका मध्यान सामान सिग्मा एफ के सूत्र मतकी मिता पुडियना मध्यान सामान सिग्मा एफ के सूत्र मध्यान सामान सिग्मा एफ एक्स वेरियम सिग्मा एफ के सूत्र मध्यान वाला सिग्मा एफ एक्स के एफ एक्स तीर एक मे आदि विसी भाई सिग्मा एफ क्या एफ तीर एफ तीर एक मे आसी भाई उत्तर उत्संग मंगवा कलिंग अत उत्संग बोड वेरी गुड वेरी गुड गुड आपका ईलांकोट से लिया ना करो मिला कम दाला ईलांकोट से लिया ना वो पांडे डे ना घोड़ा लमाई डे का दाग ना पैकेज दाग ना बैटरी फोन चार्ज करके ना ये मेन ना ये तांडे वाले घोड़ा लमाई पास साइड ने काटू ही ना अपराध ने ये मेन निपाह उन्हें चार्ज कर ले उस दिया करने वाला सिंग समाहरियाणा
යන්නේ ඊළඟට සර් මාත පන්තියේ ඊළඟට සර් ලියන්න මාත පන්තියේ මාත පන්තියේ මධ්‍ය අගය මාත පන්තියේ මධ්‍ය අගය මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍ය ලෙසගෙන මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍ය ලෙසගෙන මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍ය ලෙසගෙන සිසුවකු ලබාගත් සිසුවකු ලබාගත් ලකුණු වල සිසුවකු ලබාගත් ලකුණු වල මධ්‍යන්‍ය සොයන්න සිසුවකු ලබාගත් ලකුණු වල මධ්‍යන්‍ය සොයන්න හරි ඒක මම පොඩ්ඩක් කියලා දෙන්න බලා ගන්න මම මේ ටික මගනවා ආයි ළමයි බලන්නකෝ දැන් උපකල්පිත මධ්‍යනයක් අරගෙන මධ්‍යනය හොයන විදිය බලන්නකෝ සියලුම දෙනා ඉස්සෙල්ලම ප්‍රාන්ති ප්‍රාන්තර ටික දාගන්න මේකෙන් බලලා මේ දෙන ප්‍රාන්ති ප්‍රාන්තර ටික දාගන්න ඊට පස්සේ මම ඔයාලට කිව්වා ළමයි ප්‍රාන්ති ප්‍රාන්තර ගණන් හදන්න හරියන්නේ නැහෙනි එහෙනම් ඒවයි ගන්න මැද අගය මධ්‍ය අගය 40යි 50යි එකතු කරාම 90යි දෙකෙන් බෙදුවම 45යි ඒ හැම ප්‍රාන්ති ප්‍රාන්තරයකම මධ්‍ය අගය ගත්තා හරි ඒක කොහොමත් කරන්න ඕන ඊට පස්සේ ළමයි මේ බලන්න මේ පන්ති ප්‍රාන්තර වලින් ළමයි වැඩිම සංඛ්‍යාතයක් තියෙන ප්‍රාන්තරය මේක නේද මේ ප්‍රාන්තරයට අහු වෙන ළමයි ගාන 8ක් ඉන්න ගොඩාක් ළමයි ඉන්නවා සංඛ්‍යාතේ වැඩිම තැන මෙතනමයි 8යි එහෙනම් මෙන්න මේකට තමයි කියන ළමයි මාත පන්තිය ඔයාලගේ මේකේ මාත පන්තිය මොකද්ද කියලා ඇහුවොත් උත්තරේ ලියන්න 61ක් 70ව මේක මාතමන්දිය මොකක්ද ඇහුවොත් උත්තරේ ළමයි 61ක් 70ව. හරි මෙන්න ළමයි මාතමන්දිය අහුණා. මේකේ වැඩිම ගණක් ඉන්නේ ළමයි. එහෙනම් මාතමන්දිය ළමයි මෙන්න මේ 61ක් 70ව. එතන මාතමන්දියේ මධ්‍ය අගය මේ තියෙන්නේ. 61ක් 70නේ මාතමන්දිය. එතන ඒකේ මධ්‍ය අගය මේ තියෙන ළමයි 65යිනේ. මෙන්න මේ මාතමන්දියේ මධ්‍ය අගය කියන මෙන්න මේක. ඒක ගන්න කියන උපකල්පිත මධ්‍යන්‍ය විදියට ගන්න කියනවා ඒක. ඒක ළමයි ගන්න කියන උපකල්පිත මධ්‍යන්‍ය විදියට. හැටබහ ගන්න කියන ළමයි උපකල්පිත මධ්‍යන්‍ය විදියට. දැන් මෙතනින් පස්සේ ඔයාලට තේරෙනවා ළමයි. අපි තීරු පොඩියට කියනවා. මෙතනින් පස්සේ ඔයාලට මතක ඇති ළමයි මෙතන අපි අපගමනයි කියලා තීරුවක් ඇදුවා. ඒකේ සංකේතය D. සංකේතය විතරක් දානවා මේ D කියන්නේ ළමයි අපගමනය. ඔහෙන්. ඒතර අපගමනයේ තීරුව හදාන්නේ මෙහෙමයි. මේ සෑම සංඛ්‍යාවකින්ම මේ තියෙන සෑම සංඛ්‍යාවකින්ම මෙන්න මේ රවුම් කරපු එක අඩු කරන්න ඕන. 65ක් අඩු කරන්න ඕන. 45 නෝයි 55 නෝ මේ හැම එකෙම 65ක් අඩු කරන්න ඕන. අන්නේම සෑම සංඛ්‍යාවකෙම 65ක් අඩු කළ දාන එකට ඒකට අපි කියනවා අපගමන තීරුව සංකේතය D මේකට කියන අපගමනේ ඕනම පොඩිය ලියන පේල ගන්න නැහැ අපගමනය අපගමන කියලා ලිව්වේ හොඳේ හරි
මේ අපගමන තීරුව හදාන්නේ ළමයි මෙහෙමයි මේ සෑම සංඛ්‍යාවකින්ම 60 පහ ගානේ අඩු කරන්න බලන්නකෝ 45 න් අඩු කරනවා 60 පහ 20යි නේ ඍණ 20යි නේ ඍණ 20යි 55 න් 60 පහ ගියාම අඩු කරාම ඍණ 10යි 65 න් 60 පහ අඩු කරාම 0යි 75 න් 60 පහ ධන 10යි 85 න් 60 පහ ධන 20යි 95 න් 60 පහ ධන 30යි අන්න එහෙම ළමයි අපගමන තීරුව හදාගත්තා ඊට පස්සේ ළමයි සංඛ්‍යාතයේ තීරුව හදනවා මේ ඒක F ළමයි නම ලියන්නේ නැහැ මම සංඛ්‍යාත තීරුව කියන්නේ මෙන්න මේක මම ඔයාලට කිව්වනේ සංඛ්‍යාත තීරුවට හැමතිස්සෙම ගන්න වගුවේ දෙමේ දෙවෙනි පේරිය 2 5 8 4 3 3 2 5 8 4 3 3 ඊට පස්සේ ළමයි අන්තිමට හදනවා FD කියලා තීරුවක් අන්තිමට FD තීරුව හදන්නේ මේ F තීරුවයි D තීරුවයි ගුණ කරනවා ඔයනික පුරව ගන්න ළමයි ඔයන් තව ගණන් හැදෙනවා ඔයාලා බය වෙන්න එපා ඔය පුළුවන් මේ ලොකෝ ඔය දෙවෙනි වගේ ඔය තීරු පහම ගහ ගන්නවද ඒ තීරු පහම ගහ ගන්නවාලා
අහරි ඊට පස්සේ ළමයි මේ බලන්න FD තීරුව හදන්නේ මේ FD තීරුව හදන්නේ මේ F තීරුවයි D තීරුවයි ගුණ කරලා බලන්න 20² 40යි හැබැයි ඍණ ඍණ 40යි 10² 50යි හැබැයි ඍණ ළමයි බිංදු වරක් අට 0යි 10 වරක් 4 40යි එහෙම ධන 20 තුන ධන 60යි 30 තුන ධන 90යි දැන් බෝඩේ බලන්න කවුරුත් ඔතේ දැන් ලියන්න එපා මේක එකතු කරලා දෙලමයි මෙහෙමයි එකතු කරලා දෙන්නේ ඍණේව ටික මෙන්න මේකතු කරන්න ඍණ 46 ඍණ 50 කියන්නේ ඍණ 90යි ඉන්න අනුව ඊට පස්සේ ධනය බලන්න 40යි 60යි 100යි 100යි 90යි 190යි හරි ඊට පස්සේ ළමයි ඔන්න ඍණය දනයි සංඛ්‍යා දෙකක් ආවා මම කලින් ඔයාලට කියලා දුන්නා ඍණය දනයි සංඛ්‍යා දෙකක් තියෙනවා අඩු කරන්න කිව්වා අඩු කරලා ලොකේ ලකුණ දාන්න කිව්වා ඒ බලන්න 190 න් 90 අඩු කරාම 100යි ලොප්පේගේ ලකුණ ධන ධන 100යි ළමයි මේ පාඩමට තමයි ඔය බෝඩ් එක ඊට මදි වෙන්නේ හොඳේ වෙන පාඩම් වලට එහෙම වෙන්නේ නැහැ පොඩක් පුංචිල පේන ඇත්තේ ඒක ඉතින් කිට්ටුල බලන්න හරි මට 100 ආවේ ඊට පස්සේ ළමයි මධ්‍යන්‍ය සමානයි මතකද සූත්‍රය උපකල්පිත මධ්‍යන්‍ය ධන උපකල්පිත මධ්‍යන්‍ය ධන සිග්මා FD බෙදීම සිග්මා F කියලා සූත්‍රයක් දුන්න මතකේ මධ්‍යන්‍ය හොයන්නේ නැති මේකට අගයන් දාමු උපකල්පිත මධ්‍යන්‍ය මේ තියෙන රවුම් ගල මේ තියෙන්නේ 65යිනේ එහෙනම් මෙන්න මෙතන ළමයි මෙන්න මේ උපකල්පිත මධ්‍යන්‍ය කියන එකට इतने दारों हटा बाहा दाने सिग्मा एफडी क्या मैंने में एफडी तीरुए एकतु है मेरे दिल में सी आई है इगर दानों सिग्मा एफडी दानों सी आ दिया दाने सिग्मा एफ क्या एफ तीरुए एकतु है एफ तीरुला में मेकने मेक एकतु है और मेक एकतु कर बाला ने विसिपा है इनमें F තීරුව එකතු 25යි. එහෙනම් සිග්මා F කියන්නේ මේ එකතුව ළමයි 25යි. බලමු. 65 ධන මේ 125 මෙදන්න මේ හිතින් මෙදන්න පුළුවන්. 125 4යි. නැදි ළමයි මේ 65 4 එකතු කරාම 69 උත්තරේ කලින් උත්තරේම ආව නේද? මද්දලේ තිබුණ ක්‍රම දෙකෙන් හෙව්වත් එකම උත්තර ලැබෙනවනේ. හරි. අත උස්සන්න මේක මම හදන්න කලින් හදපු ළමයි මම හදන්න කලින් 69 උත්තරේ ආපු ළමයි අත උස්සන්න අනිත් අය ලියන්න ඉතින් එයා අත උස්සන් ඉන්න අනිත් අය ලියන්න वेरी गुड बड़ा गुड आई नो एना होता है अंडे यार गन फोन चार्ज करके ये बैटरी बाहर वेला वीडियो दुनिया कमा वीडियो का तेरह अभी अंत दिखे रही इन
ඒක තමයි වටින්නේ. එහෙනම් මෙහෙම කරමු ළමයි. අදත් පොඩ්ඩක් ළමයි මේ පැය දෙකකින් පන්ති රවත්තනවා. දබරසෙදී තමයි 9 වෙනකන් දිනවා. හේතුව මේ තාම මට සනීප නැහැ හිටගෙන ඉන්න අමාරුයි කකුල ඉදිමෙන නිසා. දැන් පැය දෙකක් ටික ටික ඉදියනේ. දැන් ડોක්ටර් කියලා තිබුණේ ඉන්නේ පැය කියලා එහෙම. ඒ නිසා අද පන්ති මේ දෙකේ නවත්තනවා. ඊට පස්සේ අබරසෙදී ඔයාලට ළමයි මේ පාඩම ඊයේ කොටස් ඔක්කොම ඉවර වෙනවා. නබරසති ඔයාලට කියලා දෙන්නේ ජාලරේක අඳින හැටි ඊට සංඛ්‍යාත බහුවස්සය සහ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ජාලරේකය සංඛ්‍යාත බහුවස්සය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය එසේ ඒ ටික කියලා දුන්නට පස්සේ අපිට පාස් පේපර් ගණන් හදන්න තියෙන්නේ ළමයි ලබන සතියේ ඒ ටික අපි කරමු එහෙනම් අද ළමයි පැය දෙකෙන් නවත්වනවා වෙන පන්තිත් කරේනා ඉස්සෙල් පන්තියත් ඒක අමාරින් නැවතුවා ලබන සතිය වෙනකොට හොඳ වෙයි හරි එහෙනම් ළමයි මේ උගන්නපු ටික බලන්න ගෙදරට මොකුත් දෙන්නේ නැහැ ගෙදරට එහෙම ලොකුවට දෙන්න ඕනේ නැහැ නේද ඔය කරන්න ලිගේ හිතේ තියන් ඉන්නේ එතකොට හරි ඒකක් ගන්න පුළුවන් මහන්සි නොවේ එහෙනම් ළමයි ආයුබෝවන් මේ ඔයාලට මේ ඔයාලගේ අදහස් ටික ළමයි අපේ ගෲප් එකට පොඩ්ඩක් දාන්න මොන හරි අදහස් තියෙනම් අන්ති කෙරෙන්න ඕන දේවල් තියෙනම් හොඳ නම් එහෙම දාන්න अरे ना लगाया आई बोन